විසේකාර තරුණනි ආකල්ප වෙනස් කරන්නට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel වෙත Modkoviya Production. සුවබර දිවියකට වසවිස නැති ගොවිතැන. ඉතින් අද අපි මේ අද වීඩියෝ එකකින් අපි කියන්න යන්නේ කොහොමද අපි අලගොබ මාළුවක් හදාගන්නේ. ඉතින් යාළුවනේ අපේ YouTube channel එක තාමත් ඔබ subscribe කරලා නැත්නම් අපේ වැඩේ නියමයි කියලා හිතෙනවා නම් දැම්ම subscribe button එකත් ඔබාගෙන යන්න. अपे वीडियो दापूट बलोहा बेल क्लिक करेंडी कतंदर उमे वीडियो अदी शनि अलगुपमी अलगुपमु हदन पटांग मुलिम करोड़ मे कुर कड़ागना पोलगुपोले मे दंड तीन सीवी वर कौड़ी दिंग अभी विनदर हदना अलगुप हदी दवस दिखा वेले नीयला ඊට පස්සේ වියලුනාට පස්සේ තමයි මේ අලගුබ හදන්න පටන් ගන්නෙ. හැබැයි අද කියලා දෙනවා අපි කොහොමද එවලේ කඩල එවලේ හදන්නේ කියලා. ඉතින් අපේ සංජීව නම් කියන්නේ මේ අලගුබ වහන්නේ නැතුව යන එක තමයි ඒකේ තියෙන රහස කියලා. ඉතින් ඔයාලත් මේ ඉක්මනින්ම හදනවා නම් ඒ වාජනේ පියන වහන්නේ නැතුව තමයි උයන්න ඕනේ. ඊට පස්සේ දන්නේ තියෙන සිවිය මේ විදිහට ඉවත් කරගත්තට පස්සේ ඊට පස්සේ කරන්න ඕනේ මේ ආකාරයේ අලගුබ සිහිනියට අතින් කඩා ගන්න ඕනේ. ඔකට අතින් කඩන තරමට තමයි ඒ වෑංජනයේ රසවත් බව වැඩි වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් අලගුබ කඩාගත්තට පස්සේ හොඳින් සෝදලා වාජනයේ ඉඳ ගන්න ඕනේ. මේ දින් අපි හොඳින් සෝදලා ගත්ත අලගුබ ඉතින් අපි අලගුබ මාළු හදන්න අපිට අවශ්‍ය වෙනවා තුන පහ කුඩු කහ කුඩු මිරිස් කුඩු සුදු ලුණු රතු ලුණු ලුණු ස්වල්පයක් ගොරක වෙනදට නම් අපි ගන්නේ අම්මිරිස්. හැබැයි අද ස්වභාවික වෙන්න ඕනේ නැන්ද අපි ඒකට යොදා ගන්නවා කොච්චි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ තුන පහ කුඩු කහ කුඩු මිරිස් කුඩු වාජනයකට දාලා ලුණු සුදු ලුණු කොච්චි එකතු කරලා වතුර ටිකක් දාලා ඒ වතුර දීපු වාජනය අපි නිපෙන් දාලා හොඳට රත් කර ගන්න ඕනේ වතුර උණු වෙනකම්. ඉතින් දැන් අපි වාජනයට වතුර එක් කරලා ඉපේ තියා ගන්නයි හදන්නේ. දැන් වාජනයට වතුර එක් කරනවා. ඉතින් වාජනයට වතුර එක් කරලා මේ විදිහට අපි වාජනය ලිපෙන් තියාගත්තා. ඒ වතුර හොඳට ඉදෙනකන් ඉන්න වෙනවා. වතුර නටනකන් අපිට ඉන්න වෙනවා අලගොබ එකතු කරන්න. දැන් හොඳින් වතුර රත් වෙලා වතුර නටන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මේ ආකාරයෙන් වතුර නටන වතුරට අපි මේ විදිහට අලගොබ එකතු කරනවා. එකතු කරලා හෙමින් සීරුවේ අපි ඒක හැඳිගා ගන්න ඕනි. දැන් විනාඩි 20ක් විතර ගියාට පස්සේ අපි වතුර හොඳින් හිදෙනකන් ඉන්න ඕනේ අපිට මේක බාගන්න. ඉතින් වතුර හොඳින් හිදෙනකොට අලගොබ වෑංජනෙත් හොඳට ඉදිලා තියෙන්නේ. ඔන්න අපි මේ ආකාරයෙන් දැන් හොඳටම හිඳිලා එහෙන්ද අපි බාගත්තා. මේ තියෙන්නේ අපි බාගත්ත අලගොබ වෑංජනේ. මේක රසවත් කරන්න අපිට තෙම්පරාදුවක් එක් කරන්න වෙනවා. ඉතින් තෙම්පරාදුවට අපිට ඕන වෙනවා සුදු ලුණු, රතු ලුණු, ඒ වගේම පොඩියට කඩාගත්ත මිරිස් කරල් ටිකක් ඕනි වෙනවා. ඉතින් මුලින්ම වතුර තෙල් වාජනයක් මේ ආකාරයට ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මුලින්ම සුදු ලුණු සහ රතු ලුණු එකතු කරාට පස්සේ සුදු ලුණුයි රතු ලුණුයි හොඳින් රන්වන් පැහැගත් වුණාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට වේලිච්ච මිරිස් කරල් ටික එකතු කරන්න. ඉතින් වේලිච්ච මිරිස් කරල් ටිකත් හොඳට රත් වුණාට පස්සේ අපිට තෙම්පරාදුව සම්පූර්ණයි. ඒ තෙම්පරාදුව ඒ තෙල් ටික අපි අලගොබ වෑංජනයට එකතු කරන්න ඕනි. ඔන්න දැන් අපේ තෙල් ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. ඔකට සුදු ලුණු, රතු ලුණු, ඒ වගේම මිරිස් කරල් ටිකත් හොඳට. ඔන්න දැන් අපි මේ ආකාරයෙන් එකතු කරගත්තා. ඉතින් දැන් හොඳම රසවත් අලගොබ වෑංජනයක් තමයි අපිට එන්නේ. දැන් නම් හොඳටම හොඳම සුවඳක් එනවා. ඉතින් අලුනේ මේ ආකාරයෙන් තෙම්පරාදුව හොඳින් අලගොබ වෑංජනයට එකතු කරගන්න ඕනි මේ අපේ වීඩියෝ එකේ පෙන්වන ආකාරයට. ඉතින් ඔන්න දැන් අපේ දවල් ආහාරය හොඳින්ම සූදානම් වෙලා තියෙන. ඉතින් අපේ දවල් ආහාරයට තියෙනවද අලගොබ වෑංජනයක් සමග හාල්මැස් ඔළු සම්බෝලේ. ඉතින් හාල්මැස් ඔළු සම්බෝලේ අපි මීට කලින් පෙන්නුවා. ඒකේ ලින්ක් එකත් අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉතින් එහෙනම් බලමු අද කෑම වල රස කොහොමද කියලා. නියමයි.